හැමදාම පරිප්පු කන විදිය නැතුව වෙනස් රසකින් වෙනස්ම විදියට පරිප්පු හදන විදිය මම අද ඔයාලට කියලා දෙනවා. ඕන කරන දේවල් ටික දාලා තියෙනවා. හදාගන්න ඕන ගානට පරිප්පු අරගන්න මම මෙතන පරිප්පු ග්‍රෑම් 200ක් විතර අරගෙන තියෙනවා. දෙපාරක් තුන් පාරක් හොදට සෝදගන්න. ලිපේ තියාගන්න භාජනයේ දැන් පරිප්පු ටික මේ වගේ එකතු කරගන්න. කහ කුඩු තේ හැදි කාලක් ලුණු කුඩු ටිකක් එකතු කරගන්න. ලුණු කුඩු තේ හැදි කාලක් වගේ එකතු කරගෙන අතින් හොදට මේ දෙකම කලවම් කරගන්න. වතුර ටිකයි එකතු කරගන්න ඕනේ. වතුර ගොඩාක් එකතු කරගන්න එපා. අනිවාර්යයෙන්ම මතක තියාගෙන වතුර ටිකක් එකතු කරගන්න. පරිප්පු ටික බාගෙටයි තම්බ ගන්න ඕනේ. ඒ හින්දා වතුර එකතු කරගන්නකොට ටිකක් එකතු කරගෙන තියාගන්න. ඔන්න දැන් නම් පරිප්පු එක බාගෙට තැඹිලා තියෙනවා. ඔයාලත් මේ ගානට එනකම්ම ලිපේ තියාගෙන තම්බ ගන්න. ගොඩක් වෙලා තම්බ ගන්න ඕනේ නැහැ. ලිපෙන් ඉවතට අරගෙන වෙනම් භාජනයකට දාගන්න. ගාගත්ත පොල් ඕනේනෝ. ඔයාලා අරගත්ත පරිප්පු ගානරත් එක්ක ඇති වෙන්න පොල් අරගන්න. ඊළඟට ලුණු කුඩු ටිකක් දාලා අතින් හොඳට කලවම් කරන්න. දැන් ඒ වැඩෙත් ඉවරයි. ඊළඟට කරන්න තියෙන්නේ තෙම්පරාදු කරගන්න. තෙල් මේසෙ හන්දක් එකතු කරගෙන තෙල් එක රත් වෙනකන් තියාගන්න. කොටාගත් ඉගුරු සුදු ලුණු, කරබිංච, රතු ලුණු, අමු මිරිස් එකතු කරගන්න ඕනේ. ටික වෙලාවක් මේ වගේ තෙම්පරාදු කරගන්න. කෑලි මිරිස් කුඩු තේ හැන්දක් ඕනේ.
කලින් කලවන් කරගත්ත පරිප්පු ටික දැන් එකතු කරමු. තෙම්පරාදු කරගත්ත ටිකයි පරිප්පු ටිකයි හොඳට කලවන් කරගන්න. මේ වැඩ ටික තමයි කරගන්න තියෙන්නේ. ඔයාලට පේනවා මේක හරීම ලේසියෙන් හදාගන්න පුළුවන් කියලා. දැන් අපිට ලිපෙන් විතර අරගන්නත් පුළුවන්. මං අද ඔයාලට අරගෙන ආවේ පරිප්පු මැල්ලුමක්. ඔයාලත් අනිවාර්යයෙන්ම හදලා බලන්න. ඇත්තටම මම හිතුවටත් වඩා රසට ආවා. වීඩියෝ එකට ලයික් එකක් දෙන්න, ඔයාලගේ අදහස කමෙන්ට් කරන්න, යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න, මේ වගේ වීඩියෝ තව බලන්න, මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න. ආයෙමත් අලුත් වීඩියෝ එකකින් ඔයාලව හම්බෙන්න එනකන් ඔයාලා හැමෝම ගොඩාක් පරිස්සමෙන් ඉන්න.